රනිල්ගේ මූල්‍ය විනය හදන එක ගැන මේ පොඩි කතාවක් තියෙනවා කියන්නේ මොකද මේ දවස්වල දැන් ඊයේ පොස්පේට් එකේ නිලධාරීන් ගෙනල්ලා ඇමතිවරයා කියනවා පොස්පේට් මිල 100ට 3කින් අඩු කරලා විකුණන්න කියලා. අපි අහනවා මේක මේ ඇමතිගේ බූදලේද? පොස්පේට් එක. චාමරගේ බූදලේද මේක? නෑ. එතකොට මේ වෙනකොට පොස්පේට් අපනයනය කිරීම සඳහා ලංකාවේ පර්මිට් 3ක් දීලා තියෙනවා. පර්මිට් එක අනුව ටොන් එකක් රුපියල් 28000ට දීලා තියෙනවා. එතකොට මේ පර්මිට් එක දීපු මිනිස්සු මේ අපනයනය කරන් යනකොට දැන් ගැහුවා වැට් එක. දැන් වැට් එක ගැහුවා මොකද මේ ආයතනය කරන්න හදන්නේ? මල් ළඟ තියෙනවා ඒකේ සාමාන්‍ය අධිකාරී මේ පොස්පේට් එකේ සාමාන්‍ය අධිකාරීවරයා මේ DM ට්‍රේඩර්ස් කියන ආයතනයෙන් ලැබපු ලිවීම වලට එයාගේ මූල්‍ය අධිකාරීට එහෙම නැත්නම් එයාගේ මුදල් අංශ ප්‍රධානියට කියනවා මේ කම්පැනියට දෙන බඩු වලට ඉන්වොයිස් එක නිකුත් කරන්න වැට් නැතුව කොහොමද වංචාව? කොහොමද ඩීල්? කොහොමද ගේම් එක? සාමාන්‍ය අවුරුද්දක පොස්පේට් එකේ අලවියට එහෙම නැත්නම් පොස්පේට් නිෂ්පාදනය කරන ටොන් 50,000 60,000 අතර මේක අලවි කරපුවාම මේකේ වැට් එක එනවා රුපියල් මිලියන 210ක් කෝටි 21ක් කොටි 21ක් එනවා. සාමාන්‍ය මාසයකට මේ අපනයන කරුවන්ට දෙනවා ටොන් 3500ක් විතර. ටොන් 3500ක් විතර දෙනවා. එතන මේ ටොන් 3500ට අදාළව වැට් එක නැතුව මිල තීරණය කළා මොකද්ද කරන්න යන්නේ? දැන් රුපියල් 28000ට විකුණන ටොන් එක 23000ට විකුණන්න හදනවා. ඒ කියන්නේ 28000ට බිල දාලා වැට් එක අර ගන්න මිනිහගෙන් වෙනුවට දැන් වැට් එක දෙන්න හදනවා. පොස්පේට් සමාගම අවුරුද්දක අලාභය මිලියන 210ක් දැනට පොස්පේට් එකට එන ආදායම මිලියන 210ක් අඩු කරගෙන ඒක වැට් එක හැටියට දේශීය ආදායමකට ගවන්න හදනවා පොස්පේට් එක. අපි අහනවා ඇමතිගෙයි අත් මේ සාමාන්‍ය අධිකාරිගෙයි මොකක් හරි තියෙනවද මේ කම්පැනිය රටේ එකක් නෙමෙයි මේ පොස්පේට් එක ඒගොල්ලන්ගේ පෞද්ගලික එකක් කියලා. නෑ. ඒ නිසා මේ සාමාන්‍ය අධිකාරීවරයා මේකේ වැඩට ගන්නෙම සුදුසුකම් නැතුව මොහු හිටපු ආයතනයක වැඩ තහනම් වෙච්ච කෙනෙක්. මම ඒකත් මට ඒ තොරතුරු මට හම්බුණා. ਉਹ වැඩ තහනම් වෙනවා මේ එක්තරා රාජ්‍ය ආයතනයක වැඩ කරපුවාම. මේ පිළිබඳව අධ්‍යක්ෂක මණ්ඩලයේ සාකච්ඡාවක් වෙනවා. මේ වැට් එක අඩු කරන්න කියලා කියන එකට. දැන් අපි අහන්නේ පොස්පේට් එකට ලැබෙන්න තියෙන මිලියන 210කත් අඩු වෙනවා. අර ව්‍යාපාර එහෙම අපනයන කරුවගෙන් ගන්න තියෙන තව මිලියන 210ක් නැතුව යනවා. පොස්පේට් එකට නම් අලාභය මිලියන 210යි රජයට අලාභය මිලියන 420යි පොස්පේට් එකත් ආණ්ඩුව නිසා සාමාන්‍යයෙන් රජේ මේ පොස්පේට් සමාගමේ සේවකයන්ගේ පඩිය ගෙවන්න කෝටි 20ක් විතර අවුරුද්දට යන්නේ කෝටි 25ක් විතර. ඉතින් මේ කෝටි 20ක් කියලා කියන්නේ පොස්පේට් සේවකයන්ගේ පඩිය ඕන නම් තව 100ක වැඩි කරන්න පුළුවන්. බාණ්ඩාගාට ගිය අවුරුද්දට මිලියන 200ක් දුන්නා. තව 200ක් දෙන්න තියෙන සල්ලි මේ නැති කරන්න යන්නේ. එතන මේ සාමාන්‍ය අධිකාරීවරයාට විරෝධය පළ කරලා මෙහි මූල්‍ය අධ්‍යක්ෂකවරයා ඉල්ලාස් වෙනවා. ඇයි? ඔහු ඉල්ලාස් වෙනකොට ඔහු මේ පත් කරපු අධ්‍යක්ෂක මණ්ඩලයේ අධ්‍යක්ෂකවරයෙක් ඉල්ලාස් වෙන මොකක් නිසාද? එයා කියනවා මේ සාමාන්‍ය අධිකාරීවරයා වැඩ තහනමට ලක් වෙච්ච කෙනෙක්. අපි ළඟ ડોකියුමන්ට්ස් තියෙනවා. මම තව ඉස්සරහට මේවා ඉදිරියට රවු කරනවා. මේ වැඩ තහනමට ලක් වෙච්ච කෙනා සාමාන්‍ය අධිකාරීවරයා කරගෙන අද මොකද්ද කරන්න යන්නේ? පොස්පේට් සමාගමේ විකුණපු රුපියල් 28000 ටොන් එක අඩු කරලා විකුණන්න හදනවා අරයට වැට් එක ගෙවන්න පහසුවට. යකෝ රටේ ධනය, රටේ දේපල, රටේ සල්ලි මිනිස්සුන්ට බෙහෙත් ටික නැහැ. අර පැත්තෙන් ස්පීඩ්වල් ඉස්කෝලවල පහසුකම් ටික නැහැ. ජනතාවට දුෂ්කරතා තියෙද්දි මේ එන්න තියෙන ආදායම නැති කරගන්න. මේක පුදුම වැඩක් නේ. ඈ කවුද මේවා රාජපක්ෂලාගේ වික්‍රමසිංහලාගේ චාමරලාගේ නැත්තම් මේ සාමාන්‍ය අධිකාරියෝගේ බූදලේද නැහැ මේ රටේ දේපල මේවා. ඔන්න රනිල්ගේ මූල්‍ය විනය හදන හැටි. ඒ නිසා මේ පිළිබඳව විස්තර බොහොමයක් තියෙනවා. අපි ඉදිරියට මේ පිළිබඳව විස්තර ඉදිරිපත් කරනවා. ඒ නිසා අපි කියන්නේ මේ ගැන පොස්පේට් එකේ සේවකයන්ටත් අපි දැන් කියලා තියෙන්නේ. තවත් බකන් නිලාගෙන ඉන්න එපා. මේ පොස්පේට් සමාගමට ලැබෙන්න තියෙන සල් දැනටත් ලැබෙමින් තියෙන සල්ලි. දැන් කියනවා දැන් මේ අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම තියෙන 26 වෙනිදා. දැන් සාමාන්‍ය අධිවර්ග මිලියන් අස්සම් කරනවා ඊට කලින්. 26 වෙනිදා තමයි මේකට තීරණය ගන්න තියෙන්නේ. ඊට කලින් 11 වෙනිදා සිට මේ සමාගම් වලට දෙන බඩු වලට මිල අඩු කරලා වැට් ඉන්වොයිස් එක නැතුව ඉන්වොයිස් එක නිකුත් කරන්න කියලා කියනවා. අපි අහනවා කාගේ බූදලේද? මේවා මූල්‍ය අපරාධ. මේවට වග කියන්න ඕනේ සහභාගී වෙන සියලු නිලධාරීන්. එතකොට මේවට පරීක්ෂණ යන දවසර මේ මහත්තුරු ගෙදර හිටියත් ගෙනල්ලා පරීක්ෂණ පවත්වන්න රටට කරන අලාභ වලට. ඔන්න රනිල්ගේ මූල්‍ය විනය.
ඔන්න රනිල් ගේ ආයතන වල රනිල් පා රනිල් ගේ කතා කරන අලුත් නීති ගැන හදන්න හදන මූල්‍ය විනය ඒ නිසා මේ මේ පොස්ට්පේඩ් සමාගම වාර්ෂිකව කරන නිෂ්පාදනය දැනුත් ගොවියෙක් ගිහලා පෝරම පිටි දෙකක් ගත්තොත් ඔයගොල්ලෝ ගිහලා කෙහෙල් වලට දාන්න පොල් වලට දාන්න වැට් එක ගන්නවා 118ට වැට් එක ගන්නවා 118 160ක් 65ක් මුළු ආයතනයේ තොගේ ගන්න මිනිහගේ වැට් එක අඩු කරලා දෙන්න පුදුම කැක්කමක් නැති එන්නේ දැන් ඇමති තීරණය ගන්නවා 103ක් මිල අඩු කරලා විකුණන්න කියලා අපි අහනවා මොකටද දැනුත් දවසට දෙන්නෙක් තුන්දෙනෙක් ඇවිල්ලා ඉල්ලනවා මේ අපනයනය සඳහා බඩු සකස් කරන්න දෙන්න කියලා නිෂ්පාදනයේ ප්‍රමාණවත් නැහැ දෙන්න එහෙම දෙද්දි තමයි පොස්ට්පේඩ් එකේ එක පැත්තකින් මිල අඩු කරන්න ඇමතිවරයා තීරණය ගන්නවා අනිත් පැත්තෙන් GM කියනවා වැට් ඉන්වොයිස් එක නැතුව මිල නිකුත් කරන්න කියලා එක ටොන් එකකින් රුපියල් 5040ක් පාඩු වෙනවා එක ටොන් එකකින් ටොන් 3500ක් ගෙවනවා දෙනවා මේ අපනයන කරුවන්ට රුපියල් මිලියන 210ක වැට් එක අඩු කරන්න හදන්න මොකද ගෝවියාගෙන් ගන්න ඊතර 10000 1500ක් දාලා වැට් එක ගන්නවා මේගොල්ලන්ගෙන් වැට් එක අඩු කරනවා මොකද්ද මේ දෙබිඩි පිළිවෙත එහෙනම් නේ මේක රටේ ආදායම දේශීය ආදායම දෙපාර්තමේන්තුවේ අවසරයක් දරුව කොහොමද වැට් අඩු කරන්නේ මේ කඩේට ගිහිල්ලා පොතක් පැන්සලක් ගහනක් ගත්තත් වැට් එක ගෙවන මිනිස්සුන්ට මෙච්චර ආදායමක් අහිමි කරගන්න අපි අහනවා රටේ ධනය කොහොමද මේගොල්ලෝ අවභාවිතා කරන්නේ ඒ නිසා මේ අයට නීතිය ක්‍රියාත්මක වෙනවා ඒ නිසා දැන් පොස්ට්පේඩ් සේවකයෝ මේකට මැදිහත් වෙන්න ඕනේ ජාතික ජන බලවේග ලෙස අපි මේකට මැදිහත් වෙලා ඉන්නේ අපි මේකට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා නැත්තම් මේ අපරාධයට එරෙහිව ඒ නිසා පොස්ට්පේඩ් සේවකයන්ගේ ක්‍රියාමාර්ගත් බලලා අපි මේකට අදාළ ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරනවා ජාතික ජන බලවේගයේ හැටියට